නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මං හිතන්නේ ඔබට පසුගිය සතිය ඇතුළතම එක්සත් ජාතික පක්ෂයේ තිබුණු අර්බුදය පිළිබඳ ඔබට ඉතාමත්ව පැහැදිලිව ඇති. මේ වන විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නාම යෝජනා පත්‍ර ලබා දීමේ කමිටුවේදී එතුමාගේ අනුමැතියක් නැතුව නාම යෝජනා ලබා දෙන්න මොනතරම් සන්ධාන ගැහුවත් එතුමාගේ අනුමැතියක් නැතුව, එතුමා පක්ෂයේ නායකයා හැටියට අනුමැතියක් නැතුව නාම යෝජනා පත්‍ර ලබා දීම කරන නොකළ යුතු බවට සහ ඒ සඳහා නීතිමය බලය ප්‍රධාන පක්ෂය හැටියට ලබා ගැනීමත් ඔහු විසින් කළා තියෙනවා. ඒ වගේම දැනට සන්ධානයේ මහලේකම් හැටියට නවීන් දිසානායක මහතා පත් කිරීම පිළිබඳ, විශේෂයෙන්ම යෝජනා කිරීම පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතාගේ අර්බුදය උග්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ උඩ මම හිතන්නේ ඉදිරි මැතිවරණය සඳහා විශේෂයෙන්ම මාර්තු මාසයේ දෙක අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව විසුරුවා හරියි කියලා. ඒ විසුරුවා හරියට පස්සේ අපි හිතනවා අප්‍රේල් මාසයේ අවසාන භාගයේ හෝ මැයි මාසයේ මුල් සතිය වෙනකොට මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා අවසන් වෙයි කියලා. ඒතකොට එක්සත් ජාතික පක්ෂය තුල තියෙන මේ විශාල අර්බුදයත් එක්කම අපි හිතනවා ජනතාව ඒ පක්ෂය කෙරෙහි තියෙන විශ්වාසය සහ මුලින්ම නැති වෙයි පාක්ෂිකයන්ගේ. ඒ නිසා අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ පාක්ෂිකයන් විශේෂයෙන්ම මේ මැතිවරණයේදී අපි සමග කටයුතු කරයි කියලා. මොකද ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලයක් ලබා දුන්නා වගේ පක්ෂ ભેදයක් නැතුව මම හිතනවා පාර්ලිමේන්තු බලයත් අපිට ශක්තිමත්ව මේ මැතිවරණදී ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරයි කියලා. ඒ පසුබිම සකස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වැසිලි රාජපක්ෂ මැතිතුමා දිවෙන්නට පැමිණීමෙන් පසු අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කටයුතු සක්‍රිය වෙලා තියෙනවා. ඒ සක්‍රියත්වය උඩ මම හිතන්නේ ඉදිරි කාලය ඇතුළත අපි සංවිධානය ශක්තිමත් කරගෙන මේ මැතිවරණයට මුහුණ දීම සඳහා විශේෂයෙන්ම පෙබරවාරි මාසය තුළ අපේ සංවිධාන කටයුතු සියල්ලම නැවත යථා තත්ත්වයට පත් කරගෙන මේ මැතිවරණයට මුහුණ දෙන්න අපි අවශ්‍ය පියවර ගන්න කල්පනා කරලා තිනවා. ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. බොහොම ස්තුතියි. Breaking.lk.